एक दावसक एक आवसक ओ बहन वाद हम वेंगत एक मोहतक सित नव तुन हम वेन वाद नुब हामन दावसक ඔබ මොහොතකට සිතුවාද ඔබේ මනස තුල ඔබේ හිත තුල කොතරම් මතකයන් තැම්පත් වෙලා තියෙනවද කියලා කෙනෙකුගේ හිත තුල කොතරම් මතකයන් ගබඩා කරන්න පුළුවන්ද හැබැයි ඒ ගබඩා වෙලා තියෙන මතකයන් අතරින් වැඩි ප්‍රතිශතය සතුටුදායක නම් නැත්නම් ප්‍රීතිදායක නම් කොතරම් හොඳයිද එන්න අදත් එකතු කරගමු අපේ මතකයට තවත් සුන්දර බොහෝතේ මේ දවසක් තා හැන්දෑවක දවසක් නා අදත් බොහොම අපූරු තිදෙනෙක් මේ ආසන තුර වෙට් කරගෙන ඉන්නවා කලාවට සම්බන්ධ දෙන්නයි එක ක්‍රීඩකයයි මේ තුන් දෙනාත් මගේ ජීවිතේ මට බොහොම දැනෙච්ච තිදෙනෙක් ඒ හින්දම තමයි මේ මගේ ආලින්දය නම් ඔවුන් අමුත්තන් බවට පත්වන්නේ හැබැයි අමුත්තන් නොවේ ඔවුන් මිතුරන් ප්‍රථමයෙන්ම අපි මෙහෙම කතා කරමු ළඟම ආසනේ ගැන කතා කරද්දි මට කියන්න තියෙන්නේ වාසනාව කියන එක හරි අපූරු දෙයක්නේ रियलिटी कलाव लंकावे जनप्रिय विनकोट एके प्रथमादीयर अपिट विश्मयक हबे देवनादीयर एक तमाय अपि अत्रम हंगीमिम बलपु रियलिटी वेडसटहन ए वेडसटहन तुल केनेकुट पुलुवन उना नम तमनगे नम अदवनतुरु पवतिन देयक बवट पत् करगन्न अपि सुपिरितरु हेव्वा हबेई ए सुपिरितरु अतर मा देखपु सपिरितरु मे वेन कवुरुत वे प्रदीप रंगन ආයුබෝවන් ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මනු සුබ සන්ධ්‍යාවක් හරි ප්‍රදීප් එතන ඉන්නකොට ප්‍රදීප් ප්‍රහපත් ආසනේ ඉන්නේ මේ දවස්වල මාත් එක්ක අපිත් එක්ක වැඩියෙන්ම ගනුදෙනු කරන කටයුතු කරන කෙනෙක් නාදගමත් එක්ක රට පුරා ලෝක පුරා සංචාරය කරද්දී මොහු නැතුවම බෑ ලංකාවේ කලාවට අලුත් પરම්පරාවේ ලයාන්විතේ කොහෙන අවදියක මේ තමයි අපිට ලැබුණ ඒ ලයාන්විතයා බොහොම ආදරණීය මිනිසෙක් බොහොම ආදරණීය තරුණයෙක් කවුරුත් ආදරය කරන රිද්ම වීරවර්ධන අයබෝන් රිද්ම අයබෝන් රිද්ම ගැන ඉතින් අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා අපි ඔක්කොම එකට වැඩ කරရင် ද අපිට අත්දැකීම් ප්‍රමාණය වැඩි අපි හැමින් කතා කරමු ඊට පස්සේ ඉන්න එක නාගෙන කතා කරද්දි මට කියන්න තියෙන්නේ මෙච්චරයි ක්‍රිකට් කියන්නේ අපිට ආගමක් ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ අපේ ලේවල තියෙන දෙයක් නේ ලංකාවේ තනතිරු වලින් පටන් ගරන් ජාත්‍යන්තර මට්ටම දක්වාම තමන්ගේ අත්දැකීම් ටික එකතු කරගත්ත मेहे प्रीमियर लीग अंतर्जातिक वशेन लवंडतीन अद्दकीम्द मे हेम देम एकतु करगेन अद्दवनकोट सार्थक पूर्णकरुवेक् हटियट कटियुतु करन बहुम आदरणीय मगे मित्रे मे कौरुत् अंदुरन चामर कपु गेदर आई बोवर आई बोवर मन कपु उडरट कोलंबट बेस्त अपे तरुणया इतिंग मे तिदिना तमय अद्दवसे अपे आलिंदे हेड करन्नी मोन तिदिना समग तमय अद्दवसे दवसक दा हेंदेवक मतकयन अपे एकतु करन्नी හරි ලගමාසනෙන් පළවෙනි ප්‍රශ්නේ පටන් ගමු රට මදුරන්නේ දොස්තර පුතා කියලානේ මේ දොස්තර පුතාට තමයි මේ දොස්තර වෙන්න කලින් නේද මේ තරගෙ තිබ්බ රියලිටි තරගෙ ඔව් ඒකයි පුතා කැල්ලා මම හිතන්නේ ඒ පුතා මේකේ ඉන්න ඔව් චන්ද්‍රිකා සිල්වර්ධන මහත්මිය බොහොම ආදරෙන් ආමන්ත්‍රණය කරපු විදිය තමයි ජනතාව වැළඳගත්තේ දොස්තර පුතා දොස්තර පුතා කියලා එතකොට ඔබ මෙඩිකල් කොලෙජ් ඔව් දෙවන වසර වෛද්‍ය ශිෂ්‍යෙක් කොහොමද ප්‍රදීප් ඇත්තටම සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන ඉන්න සාමාන්‍ය තරුණයෙක් සාමාන්‍ය විදිහට අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට තීරිලා මේ දේ කරන් එනකොට එකපාරම අපි කියන්නේ මේ සුනාමියක් වගේ ජන ආකර්ෂණයක් එනකොට ඕක දරාගන්නේ කොහොමද අතර මම හිතන්නේ ඒක අර තරහා ගන්නවා කියන එකට වඩා ඒකට කැමැත්තක් තමයි ඉස්සෙල්ලාම ගොඩක් ඇති වෙන්නේ මනු. ඒ කියන්නේ අපි දැන් ඉස්සර යනකොට කවුරුවත් දන්නේ නැහනේ. ඉතින් අපි කොහේ ගියත් කවුරුවත් බලන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් හැඩත් නැහැ. ඉතින් ඒ නිසා මේ ජනතාවගේ ආකර්ෂණය මුලින් එනකොට මාර ආදරයක් ඒකට ඇති වුණේ.
පුදුම ලෙන්ගතුකමක් ඇති වුණේ. ඉන්පස්සේ ඒක එන්න එන්න වැඩි වෙලා ඒ ඒ වැඩසටහන් සාය කරගෙන ගිය හැමෝගෙම උත්සාහයත් එක්ක අපි එතන ගෙනල්ලා තිබ්බට පස්සේ ඒ එන ජනතා ආකර්ෂණය අර කිව්වා වගේම වැඩි වැඩි වෙලා අපිට ගොඩාක් දැනෙන්න ලෙන්ගතු වෙන්න පටන් ගත්තා වගේම සමහර වෙලාවට ඒක සමහර තැන්වලි යම් යම් විදිහේ කැමැත්තට වඩා වෙනස් වූ දෙයක් වෙන විදිය දේවලුත් උනා නමුත් ඒ ආදරයට මමත් තවමත් ආදරේ ඒක මැදිහත් සිතින් දරා ගන්න මම පුරුදු වුණා ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට හිතුවා මනු ඒ කියන්නේ දැන් මේ තියෙන ආකර්ෂණය හෝ දැන් මම ඒ දවස්වල අවුරුදු 24ක විතර තරුණයෙක් දැන් තරුණයෙක් තමයි මේ 24ක තරුණයා කාලේ ඔව් 24ක තරුණයා කාලේ දැන් ඊට වඩා එහා ගිය තරුණයෙක් තරුණෙක් එතකොට අපි කතා කරගෙන ආවේ ඒ ලැබුණු ආකර්ෂණය හෝ ඒ දේවල් හැම දෙයක්ම වෙනස් වෙන සුළු මේ ලෝකේ එතකොට ඒක මැදිහත් සිතින් දරාගත්තාම ඒක ගොඩාක් ඔළුවට ගන්නේ නැතුව ඒක විඳගත්තාම එතකොට ඒක මෙහෙම මෙහෙම ඇවිල්ලා විවිධ තැන් වලට ගිහිල්ලා එක එක තැන් වලට ගිහිල්ලා කොතන තිබ්බත් ඒක ඒ විදිහටම දැනෙනවා ඒ ආදරේ ඒ විදිහටම දැනෙනවා ඉතින් ඒකට මම මගේ ෆෑන්ස්ලාට හදවතින්ම ආදරය කරනවා ඒ දරා ගැනීම ඒ දේ මට ලබා දීම සම්බන්ධව ඔවුන්ගේ ඒ රියැලිටි වැඩසටහනේ අවසන් දවස අවසන් මහා රාත්‍රිය ඇත්තටම කිව්වොත් එහෙම කොළඹට නැත්තම් මේ ටවුන් වලට ඇඳිරි නීතිය දාලා වගේ ඒක තමයි ඇත්ත පාරවල් වල වාහන තිබුණේ නැහැ ගෙවල් වල ඔක්කොම හිටියේ ටීවී ඉස්සරහා ෆෝන් අතේ තියාගෙන ඔවුන් ආදරය කරන තරුව දිනවන්න ඒක ඇත්තටම ලංකාව එක්තරා තැනකට කලාවෙන් එකතු කරන්න පුළුවන් වෙච්ච තැනක් අපි ලෝක කුසලානයක් දවසට අන්තිමට බලනවා වගේ ඒහා සමානවම කලාවෙන් අපිට පුළුවන් වුණා නම් ජනතා ආකර්ෂණයක් එක තැනකට එකතු කරන්න මං හිතනවා ඒ තමයි දවස. ඒකයි මං කිව්වේ දෙවනි අදියර තමයි තීරණාත්මකද ප්‍රථම තරඟ වටය තුල අපි දැක්කේ විශ්මයක්. මේක අපි දැකලා නැහැ රියැලිටි අපි දැකපු නැති මිනිස්සු. හැබැයි දෙවනි එකට එනකොට ඔක්කොම ලෑස්ති පිට හිටියේ. හරි. මෙයා දිනවන්න ඕනේ. මෙයා වෙනුවෙන් සටන් කරන්න ඕනේ කියන එක තිබ්බේ දෙවනි අදියර තුල. සුන්දර මතකයක්. හරි. කපු දැන් මේ इस्कोले क्रिकेट गहला मे विधि अटेल्लाखर अदीरकिंग अब कवदहरी जाति खंडा तीर तनकड़ेन मट दिन प्रथम कारण जाति खंडा तीरना के कोलकर लीव कि मटन कोलकर जाति खंड तीरना की इसलम की मट एम की उपल तम कथा उपल तरह असल मगे हिटपू ක්‍රීඩක මම කියන්නේ අවුරුදු 19 පහලින් නම්ම නෙමෙයි 15 පහලින් නම්ම දිගටම හිටිය පොළු විමායි සෑන මේ එකමුතු වෙයි ළඟින් මේ හිටපෙක් කෙනා ඉතින් මම දන්නේ නැහැ මම එතකොට CCC කණ්ඩායම තමයි නියෝජනය කරලා හිටියේ CCC එකේම තිබ්බ බෝඩි මේ තමයි හිටියේ කියන්නේ ප්ලේයර්ස්ලා රග ප්ලේයර්ස්ලා ක්‍රිකට් ප්ලේයර්ස්ලා ඔක්කොම හිටියේ ඉතින් එතන පිටිපස්සේ තමයි හිටියේ මම නිදාගෙන හිටියේ උදේ පාන්දර කෝල් කරලා උපුල් කංග්‍රැචුලේෂන්ස් කිව්වා මම දන්නේ නැහැ මොනවද කියලා මම හිතා මොනවද කියලා අනේ ඉන්දියා ටෝරේට වාසි දෙක්කලා ඉන්නවා කියලා උපුල් තමයි කිව්වේ එතකොට උපුල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තේරලා හිටියේ උපුල් ඉතින්නේ උපුල් තමයි ඉස්සල්ලාම මට කිව්වේ ඊට පස්සේ ක්‍රිකට් බෝඩ්ඩෙන් කතා කරලා කිව්වා වාගේ පාස්පෝර්ට් එක ගැරලා දෙන්න ඒත් තේරුණා කියලා කිව්වේ නෑ ඒවල තමයි ඉතින් මට හිතාගන්න බැරුණා මොකටද මොනවද කියලා දැන් උපුල් කිව්වා එනට ෂුවර් නෑ ඒත් ඉතින් උපුල් කිව්වට හීනයක්ද කියලා එතකොට නිින්දෙන්න කිට්ටකම නමුත් ඉතින් හීනයක් සැබෑ වුණා සෑහෙන සන්තෝෂ දවසක් කපු දැන් මේ පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් ගහා 13න් පහල මේ විදිහට පටන් අරන් ඇවිල්ලා කියන්නේ රටක් වෙනුවෙන් තෝරගන්න 11 දෙනයිනේ මේ 11 දෙනා අතරට ආවේ නැත්තම් එහෙම මේ ගමන ඇත්තටම එක්තරා තැනකින් ඉවර කරන්නට වෙනවා ඒක හරි තීරණාත්මක තැනක් නේද ඒ කියන්නේ අප පටන් ගන්නකොට දැනගන්න ඕනේ මේ 11 අතරට එන්න ඕනේ නැත්තම් ආවේ නැත්තම් ඉවරයි ඔව් ඒක හොඳ කාරණයක් මනු ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා දැන් ලංකාවේ ගත්තත් දැනටත් අන්තර් සමාජ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ඉන්නවා 300ක් විතර. ඉතින් නමුත් ඔය සියලු දෙනාටම ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ. ජාතික කණ්ඩායමට හම්බෙන්නේ නැහැ. ඉතින් ඉන්නේ වැඩි වුණොත් 15යි 20යි ඒ කියන්නේ අපේ ඒ ක්‍රීඩා කරන්න පුළුවන් කාලේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්නේ සමහරට 50 දෙනෙකුට කියන්න පුළුවන් අපිට ඒ වගේ දෙනෙකුට විතරයි. ඉතින් අනිත් ගොඩක් ක්‍රීඩකයන්ගේ ඒ කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා රටට ක්‍රීඩා කරන්න. නමුත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. නමුත් ගොඩක් ක්‍රීඩකෝ ක්‍රිකට් නවත්තන කල්ම මේ බලාපොරොත්තු තියන් තමයි නවත්තන්නේ. ඉතින් අපි වාසනාවන්තයි. විශේෂයෙන් මම වාසනාවන්තයි. මට
ඒ බලාපොරොත්තුව ඒ සිහිනය සැබෑවක් කරන්න හම්බෙච්ච එක. ඉතින් රට නියෝජනය කරන්න ඒ වගේම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාවක් හම්බෙච්ච එක මම පෞද්ගලිකව සෑහෙන ගෞරවයක් මටත් ඒ වගේම මම සෑහෙන හැම අවස්ථාවෙම සෑහෙන සන්තෝෂ වෙන දෙයක් මගේ සිහිනය සිහිනයක් විතරක් නොවි සැබෑවක් බවට පත් වෙච්ච එක. අපූර්වයි. ඒකින්ද ජාතික කණ්ඩායමට ආවට පස්සේ ඒක දරා ගන්න ඒක ඉස්සරහට අරන් යන්න මේ වාසනාව හම්බෙන්නේ 11 දිනකට පමණයි. නැත්තම් කපු කිව්ව වගේ මුළු රටෙම්ම 50 දිනකට විතරක් හම්බෙන අවස්ථාව මම මේ කල්පනා කරේ. ඒතර ඉන්දියාවේ ජනගහනෙත් එක්ක බලද්දී 11 දින අතරට එනවා කියන එකේ කොයි වගේ කාරණාවක්ද කියන එක තවත් අමාරු වැඩක් ඒක. ඒක ඒක ඒකනේ හිතන්නත් අමාරුද මන්දා. දැන් අපි මේ රට මෙච්චරයි නම් අපි දන්නවා කියමුකෝ. අච්චර ලොකු නිකන් උපමහද්වීපෙකින්ම 11ක් අතරට එනවා කියන කාරණාව. ඒකට හොඳයි. අදට කල්පනා කරලා බලන්න 11 දින අතරට පිරිලා පිරිලා එනකොට කොච්චර අමාරු වෙනවද කියන එක. හරි. රිද්ම. රස්සාවක් කර කර ඉඳලා තමන්ගේ ආසාව වෙනුවෙන් කලාව වෙනුවෙන් ගායකයෙක් වෙන්න ඕනි කියලා ඔබ තීරණයක් ගන්නවා මේක නතර කරනවා කියලා. ඒ ගත්ත තීරණේ සමහර වෙලාවට අපි දන්නවා කලාකාරයෙක් වෙලා මුල් අදියර ආර්ථික වශයෙන් කිම ස්ථාවර වෙන කාල පරාසයක් නෙවෙයි. ඒත් රස්සාවකින් අපි දන්නවනේ මාසෙ අන්තිමට මොකක් හරි ඔබට වේතනයක් හම්බෙනවා ඔබ ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්. නමුත් කලාවට ආවට පස්සේ මේක හරි වෙනම කෑල්ලක්. මේක ASCII එහෙම ලේසි පහසු ගමනක් නෙවෙයි තියෙන්නේ. ඒ ප්‍රථම කාල පරාසය ඔබට දරුණේ කොහොමද? ප්‍රථම කාල පරාසය ඇත්තටම මම හිතන්නේ මගේ ටයිමින් එකත් එක්ක පොඩ්ඩක් අවුල් නම් මොකද 2019 අප්‍රේල් මාසේ බෝම්බේ ගෙවෙන් පස්සේ තමයි ඇත්තටම මට මම එතකොට ලියුම දීලා ඉවරයි. ඊට පස්සේ මම හොඳටම බය වෙලා ඉන්නේ. මොකද ෂෝස් නෑ ඔක්කොම කැන්සල් වෙනවා. ඉතින් එහෙම ඔව්. ඉතින් එහෙම කාලෙක තමයි මම මුලින්ම පටන් ගත්තේ. ඒ වුණාට ඒක ඉතින් ග්‍රැජුවලි හරි යාගෙන ගියා. ඉතින් මං හිතන්නේ මං ගත්ත හරිම තීරණයක් තමයි ඒ වෙලාවේ. නැත්නම් සතුටින් ඉන්න බෑනේ. ඒක මෙහෙමයි. ඒක මේ ඒ කාල ඒ ඒ රසාවක් කරන එකටත් මං පොඩ්ඩක්වත් රිග්‍රෙට් එකක් නෑ. මොකද මං ඒ කාලේ ඒ ඔබ සාධාරණයක් කරාද රසාවට? මෙහෙමයි. ඒක කාලෙක මානියාරය සාධාරණ. මට දරගන්න ඕන රිද්ම මම දන්නවා. ඒක තැනක ගායකයෙක් ලෙස ඔබ කරන සාධාරණේ මම දන්නවා. ඒත් රිද්ම රසාවක් කරද්දි සාධාරණයක් කරාද කියලා මම මේ කල්පනා කරා. ඒක වෙලාවකදී මං හිතන්නේ මට තේරුණා මම අයින් වුණේ මං හිතන්නේ මට ඕගලංගිනුත් වැඩන්නේ ඕගලංගට තමයි. ඉතින් ඒක අවබෝධ වුණා වැඩි. අවබෝධ වුණා. ඉතින් ඒගොල්ලන්ට අවබෝධ වෙන්නේ නැති. ඒක නිසා ඉතින් කිසි අවුලක් නැතුව රිද්මගේ මං කලින් ඉන්ටර්වයුව එකත් ඔය කතාවම ඒ මේගොල්ලෝ තීරුම් ගරන්, ඔයත් තීරුම් ගරන් මේක අපරාධයක් කරන්න ඕනේ. මම ගායකෙක්. ඒක තමයි ජීවිතේ. එතෙන්ට එන්න තමයි මම හිතන්නේ රස්සාවෙන් හම්බෙච්ච තල්ලු වලින් තමයි. ඉතින් ඒ හැමදේම කරගත්තා. ඒවට වේදම් කරන්න තමයි. ඉතින් හරි අපූර්වයි. මම මේ කියන්න උත්සාහ කරේ චරිත තුනක ජීවිත කතා තුනක්. ඒ තුන ඇතුළෙම තියෙන තමන්ගේ හීනය වෙනුවෙන් ජීවත් වෙච්ච මිනිස්සුන් තුන්දෙනෙක් අද වෙනකොට ඔවුන්ට එක්තන තැනක වාඩි වෙලා සතුටින් කතා කරන්න පුළුවන් මේ වගේ හැන්දෑවක ඔව් මං හීනයක් දැක්කා මගේ හීනේ ජයගත්තා කියලා මට කියන්න උත්සාහ කරන්න මට මම ඔබට කියන්න උත්සාහ කරේ මෙපමණයි. ඒ කතාව තමයි අද දවසේ මුළු කතාව පුරාට යන්නේ. හරි අපි එහෙනම් ප්‍රදීප්ගේ ප්‍රදීප් රංගනගේ බොහොම අපූර්ව ගීතයකට යමු. Sihine sita sen
අපූර්ව ගීතයක් පෙම් සිහිනේ ප්‍රදීප් රංගනව මම හිතනවා කාලයකට පස්සේ ආයෙත් මොකද ඔහු වෘත්තිය අතින් වෛද්‍යවරයෙක් ඒ අධ්‍යාපනයේ වෙනුවෙන් කැප කරලා තිබ්බ කාලේ ඇරියස් එක පිරෙවේ පෙම් සිහිනේ ඔව් මනෝ හරියට හරියි ඒ ඇරියස් එක ඇති වෙන්නම ඉවර කළා දැම්මා ඔව් ලස්සනට ඒක ඇරියස් එක වචන දාලා ලස්සනට ඉවර කරා ඉතින් මේක මට කරන්න පුළුවන් වුණේ ගැන මම ගොඩක් සතුටු වෙනවා නිහතමානීව ඉතින් ඔයා කිව්වා වගේ දැන් අර ලොකු ලොකු ජනතා ප්‍රසාදයක් හම්බෙලා එළියට බහින්න බැරි මට්ටමක තත්වයක ඉඳලා ඊට පස්සේ මම අර කිව්වනේ මම ඒක මැදිහත් සිතින් දරාගත්තයි කියලා. ඒ නිසා මට ආ යුනිවර්සිටියකට යන්න පුළුවන් වුණා. නැත්තම් ඒ තිබ්බ මානසිකත්වයත් එක්ක සහ ඒ යන්න වෙන්නේ නැහැ. මේකත් එක්ක යන්න බෑ ඇත්තටම. ඒ තිබ්බ සිටුේෂන් එකත් එක්ක යන්න අමාරුයි. ආ යුනිවර්සිටියකට ගිහිල්ලා ආයෙත් අර සාමාන්‍ය විදියට ස්ටඩීස් කරලා සාමාන්‍ය විදිහට ලෙක්චර්ස් ගිහිල්ලා එහෙම කරන්න හරි අමාරුයි. විශ්වවිද්‍යාලයතුලේ ඔබ ශිෂ්‍යෙක්නේ. මම ශිෂ්‍යෙක්. ඒ විශ්වවිද්‍යාල පරිසරය තුල මේකේ ජනප්‍රකාන්තභාවයේ ජනප්‍රියතාවය එතන බලපෑවේ නැද්ද? මම එහෙම ලොකුවට හිතුවේ නැහැ ඒක. මම අර කිව්වේ ඒකයි. එහෙම හිතන්න ගියා නම් ඕක කරගන්නත් බෑ.
ඒකට විවිධාකාර වූ බාධා ගොඩාක් එන්න තියෙන පරිසරයක් තමයි මේ වගේ තියෙන්නේ අර වගේ හිටියන. ඉතින් මම ඒක අර මං ගෙනාපු මං පුරුදු කරපු දේවල් දන්නේ නැහැ මට අර අර සාමාන්‍ය විදියට ගිහිල්ලා ඒ වැඩේ කරනකම් මං කොහොම හරි ඒක කරගෙන යනවා කියන අදිෂ්ඨානය තිබ්බා. මොකද ජනතාව කැමති උණු තැන් ගත්තොත් එහෙම මගේ සිගින් වලට ප්‍රධාන වශයෙන් ඒත් එක්කම වෛද්‍ය ශිෂ්‍යෙක් වීමටත් ඔවුන් ආදරය කරා. ඉතින් මං හිතුවා මට යුතුයකමක් තියෙනවා මේ රටට මගේ සේවය වෛද්‍යවරයෙක් වෙලා මට පුළුවන් කාලයක් ලබා දෙන්නට මට යුතුයකමක් තියෙනවා කියලා. ඒ සිතුවිල්ල තිබ්බ නිසා මම නැවත යුනිවර්සිටියට ගිහිල්ලා වැඩේ කරලා ඇවිල්ලා තමයි පෙම්සීනේ දැම්. පෙම්සීනේ ඇරියස් එක. ඇරියස් එක ඇරි. ඒ කියන්නේ තම SMS ගහපු ඒ ආදරය කරපු ඒ උමතුවක් කින් ආදරය කරපු ප්‍රේක්ෂකයාට කරපු සාධාරණයි. සාධාරණයි. අතරම මනු මම ඒ කාලේදී මට ඇහෙනවා මගේ ලාලුව සොංග්ස් කරන මම සතුටු වෙනවා දැකලා මම ඒ කාලේ මගේ ප්‍රැක්ටිසස් ටික කරගෙන ගියා. මගේ වෝකල් රේන්ජ් එක වැඩි කරගත්ත ඒව දේවල් කරා. ඊට පස්සේ ඇවිල්ලා ඒ දිනු කරගත්ත ටික තමයි ඔය ලීට දැම්මේ. දැන් ඔබ වෛද්‍යවරයෙක් හැටියට ඉන්නකොට මේ ස්පිරිතාලයක නැත්තම් ඔබේ ඉන්න තැනදී කොහොමද දැන් කට්ටියවිල්ල දැන් මේක දරා දැක්කම මොකද්ද වෙන්නේ දැන් අඳුර ගන්නවද දැන් මොකද දැන් ඔබ වේදිකාව උඩින් ප්‍රදීප් රංගන ඒකේ කතා දෙකක් නැහැ මේ රූපහානි තිරේ හරහා ඔබ ප්‍රදීප් රංගන හැබැයි සමහර වෙලාවට වෛද්‍යවරයෙක් හැටියට ඔබව තාම ගන්න බැරි වෙන්න පුළුවන් කොහොමද කට්ටිය එක කතා කරනවද මොකද්ද එතන ප්‍රතිචාරය කොවිඩ් නිසා මට වුණ හොඳක් තියෙනවා මාස්ක් එක දාගෙන ඉන්න පුළුවන්. ඔව්. ඉතින් අඳුර ගන්න බෑනේ. ඒත් ඇස්සලින් අඳුර ගන්නවා ගොඩක් කට්ටිය. මේ ඉතින් අතර ගොඩක් අය හස්බිත් දැන් මේ වර්තමාන කාලය තුල අතීත කාලය තුල මම සේවය කරපු රෝහලට ගොඩක් එන්නේ සිංහල ඇතෙනවා. ඔව්. ගොඩක් වෙලාවට අපේ දමිළ ජාතිකයන් වෙනුවෙන් මම සේවය කරේ. ඉතින් එතනත් මට ලොකු ගැටලුවක් තිබෙනේ. මගේ ෆෑන් බේස් එක නෙමෙයි. ඔව්. ඒ නිසා ඒක මට මැනේජ් කරගන්න පුළුවන් වුණා. දැන් සේවය කරන තැනදී මට ඉතින් අර මං කිව්වදී තියෙනවා හැබැයි දැන් මේක කිව්වට පස්සේ දැන් වැඩ කරන්න කොහෙද කියලා අපි නොකියමු දැන් ඔව් ඒක තමයි යන්න ඕනේ නැත්තම් බෙහෙත් ගන්න ගොඩක් ඉයි ඔව් ඊට පස්සේ හොස්පිටල් එකේ ඊට පස්සේ අනිත් ડોක්ටර්ස් ලාගේ මට ප්‍රශ්නයක් එනවා මේ කට්ටිය වැඩි වුණාන් පස්සේ ඔව් ඒ කියන්නේ නැත්තම් දැන් පොඩක් වැඩිලා වැඩි වෙන්න ඉඩ තියෙනවා එකපාරම ඉන්න ස්පිරිතාලේ කිව්වොත් එහෙම ඔව් ඉතින් අර එහෙම ඇස්සලින් එහෙම අඳුර ගත්තට පස්සේ ඒගොල්ලෝ ඊතරම් හරිම ආදරේ ඉතින් ඒ ආදරේ මට පෙන්වන්න හොස්පිටල් සෙටප් එකක් තුල පෙන්වන්න බැරි වීම ගැන මම ගොඩක් කනගාටු වෙනවා. මොකද වෛද්‍යවරයෙක් කියන වෙන භූමිකාවක්. වෙන භූමිකාවක්. එතන මේ රසිකයන් සමග ගත කරන මොහොතක් නෙවෙයි. ඔව්. ඉතින් මට හරි දුකක් තියෙනවා ඒගොල්ලන්ගේ හිත මම එතන හැසිරෙන විදියට රිදුනා දෝ කියලා මට සමහර වෙලාවට හිතෙනවා. නමුත් මම මගේ එතන වගකීම වෙන්නේ ඒ මං මෙතන රෝගියව සුව කරන එක මගේ වගකීම වෙන්නේ. අතරම මනු මං එතන වෙනම මයින්ඩ්සෙට් එකක ඉන්නේ. ඒ කියන්නේ මේ මයින්ඩ් සෙට් එකේ ඉඳලා මට එතන කරන එක කරන්න බෑ මම ඒ කියන්නේ මගේ මයින්ඩ් සෙට්ස් කීපයක් තියෙනවා මගේ රෆ්ම ටෆ්ම මයින්ඩ් සෙට් එක තියෙන්නේ හොස්පිටල් සෙටප් එකක් තුළ ඒ නිසා දැන් මේක බලන කට්ටියටත් කියන්නේ මට ඔයගලන්ට කලාකරුවෙක් විදිහට මෙහෙමගේ ආදරයෙන් ආමන්ත්‍රණය කරන්න බැරි වුණොත් ඒකට මට සමාව වෙන කියලා ඔව් ඒ කියන්නේ ප්‍රදීප් රංගන වෛද්‍යතුමාව දැක්කට පස්සේ සෙල්ෆි ගන්න යන්න එපා ස්පිරිතාලේ හැබැයි ෂෝ එක හම්බුනට පස්සේ කැමති ප්‍රමාණයක් කැමති විදිහට වෙලා කතා කරන්න පුළුවන්. ඒ වෛද්‍යවරයාගේ සෙල්ෆි ගන්න යන්න එපා. ඒක දැනගන්න ඕනේ. කපු දැන් මේ ඔබ අන්තර්ජාතික මට්ටමට ආවට පස්සේ කවුද මූණ දීමට අපහසුම පන්දු යවන්නේ? ඔබ මූණ දුන්න කට්ටියගේ. මට කියන්නේ මුණ දෙන්න අමාරුම පන්දු යවන්න උනේ ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ්. මගේ පළවෙනි ටෙස්ට් තරගේ. ඒ කියන්නේ ලෝඩ්ස් ක්‍රීඩාංගනේ පළවෙනි ටෙස්ට් තරගේම ඔහුට ෆේස් කරනවා. ඊට පස්සේ ඔහුට ආයේ මේ ෆේස් කරන්න හම්බුනේ නැහැ අවස්ථාවක්. නමුත් ඒ තරගේ ඔහුට තමයි මට පන්දු හොයාගන්න බැරුණා කොහෙන්ද එන්නේ කියලාවත්. මොකද සෙකන්ඩ් ඉනිංස් එකේ ඔහු රවුන්ඩ් දෙකට ඇවිල්ලා මේ ඇඟටම බෝල් කරේ. ඊට පස්සේ අවුරුදු 18යි 19යි වේගෙනුත් දානවා. එයාගේ ඇක්ෂන් එකත් එක්ක ටිකක් හොයාගන්න අමාරුයි කොහෙන්ද බෝල් එන්නේ කියලා. ඉතින් ඔහු තමයි මම ඒ කියන්නේ අද වෙනකල් ෆේස් කරපු අමාරුම පන්දු යවන්නේ මොකද බෝලේ කොහෙන්ද එන්නේ කියලා හොයාගන්න බැරුණා. කොච්චර විතර වේගෙන් එනවද? 140 plus 145 විතර දැම්මා ඒ දවස්වල. ඒකයි බවුන්ස් එකයි එහෙ පිච්චලයි. ඉතින් පළවෙනි වතාවට ක්‍රීඩා කරේ. ඒ කියන්නේ ඝන ලෙදර් පන්දුවක් පැයට කිලෝමීටර් 140ට වේගෙන් ඇඟට එනකොට අපි
ගෙදෙට් වෙලා ඔය කියන කිසිම දෙයක් කරන්න බෑ. ඒක හරි. හරියටම කිව්වා. ඒක හින්දා මට කියන්න තියෙන්නේ ක්‍රිකට් ඒක 140 ට පුළුවන් නම් බෝලිං මැෂින් එකකට හරි ගිහිල්ලා දාගෙන බලන්න එතකොට තීරේ කොතරම් අමාරු කටයුත්තක්ද මේ කියන එක. සමහරවිට අපිට කටින් ක්‍රිකට් ගොඩක් ගහන්න පුළුවන් අපි ගොඩක් ඇඩ්වයිස් කරනවා. ඒ හින්දා මට කියන්න හිතෙනවා මේක හරි අමාරු වැඩක්. එහෙම පුළුවන් වුණා නම් බොහෝ දෙනෙක් කරනවා. කපු දැන් මේ අන්තර්ජාතික මට්ටමේ කවුද යාළුවෝ? ඒ කියන්නේ මම හරි ආසයි. මොකද මම ක්‍රිකටර්ස් ලා මොනවාම හරි ආසයි මේ දැනගන්න. මොකද අපි අපිට පේන්නේ නැති ලෝකයක් අපි දැක්කේ නැති තැනක් ඒක. ඇතර කවුද ක්‍රිකටර්ස් ලාගෙන් ඒ කියන්නේ යාළුකම් පවත්වගත්තේ? සුරේෂ් රේනා මගෙත් එක සෑහෙන ඒ කියන්නේ ක්‍රිකට් නැවතුවට පස්සේ දැනුත් කතා කරනවා. නිතරම කතා කරන එක්කෙනෙක් සුරේෂ් රේනා කතා කරනවා. සිකන්දර් රාස කීප දෙනෙම ඉන්නවා. විශේෂයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ගොඩක් කතා කරනවා. ඉතින් අර යාළුකමක් විදිහට ඒකෙන් මගේ නම් යාළුවක් විදිහට ළඟින්ම ඉන්නේ සුරේෂ් රේනා. ගොඩක් මගෙත් එක්ක කතා කරනවා නිතරම. ඒ කියන්නේ ගොඩක් දේවල් නෙමෙයි නින් කොහමද කියලා අහනවා, මැසේජ් එකක් දානවා. ඉතින් කතා බහ කරනවා. ක්‍රීඩා කරන කාලේ නම් ඉතින් නිතරම හම්බ වෙන හැමොත් එක්කම හොඳින් ඒ කියන්නේ ක්‍රීඩා පිටියේ තරංකාරීත්වය තිබ්බට එළියේ ඉතින් හැමොත් එක්කම සුවඳයි හොඳට කතා බහ කරලා ඉන්නවා. ඉතින් රිද්ම දැන් මම ඔබේ දැකලා දෙයක් දකින දෙයක් තමයි ඔබ බොහෝ වෙලාවට නාදගම හෝ මේ ප්‍රසංග වලින් පසු ඔබේ හැසිරීම අතිශය සාමාන්‍යයි. ඔබ ප්‍රේක්ෂකාගාරය තුල ඔබට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඔබ වෙන ඔබේ මිත්‍රයෙක් හරි කවුරු හරි ඔබ සින්දු කිව්වට පස්සේ ගායනා කරනවා නම් මම දැකලා තියෙනවා ඉස්සරහ පිළි වාඩි වෙලා ඔබ බලනවා. ඒ ඔබ ගායකයා කියන භූමිකාව ඔබට දැනෙන විදිහද සහ ඔබ ඒක වැඩි ඇඟට ගන්න නැද්ද? නැත්තම් ජනප්‍රියතාවයේ ජනකාන්තභාවයේ මේ දේවල් ඔබ හිතන්නේ නැද්ද? මොකක්ද ඔබේ ක්‍රමය? මම හිතන්නේ ප්‍රදීප අයියාගේ අර ස්විච් ඔෆ් ස්විච් ඔන් බටන් එකක් තියෙන්න ඕනේ මං හිතන්නේ මේ මේ ශේස්ත්‍රයේ ඉන්නකොට. ස්ටේජ් එකට යනකොට ඒ සෙටප් එකේ ඉන්නකොට ඒක තමයි මගේ රැකියාව වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ 100% ඊට පස්සේ මං සාමාන්‍ය මිනිස්සෙක්. ඒ කියන්නේ ඇත්තම සාමාන්‍ය විදිහට පාරේ දැක් කොට කලිසමක් ගහගෙන පාරේ මං යන වතාවත් තාම නේ ඔබ තාම එහෙම තමයි. ඔව් කිසිම එකක් වෙනසක් නෑ. මම තාම දකින්නවා කොහේ හරි යද්දි ප්‍රදීප් සාමා මේ ප්‍රදීප් ඇත්තම කතාව රිද්ම මම ඕන තරම් දකින්නවා. මම වෙලාවට හිතලා දෙන්නේ නැත්තම් මේ දැනින් නැද්ද දන්නේ නැත්නම් සමහර මටත් හිතෙනවා මේ අතිශය සාමාන්‍ය සාමාන්‍යට සාමාන්‍යයි. ඒ අමුතුම තැනක හිතලමත් නෙවෙයි තේ ඒක ඔටෝමැටික් මම හිතන්නේ මම ඒ කියන්නේ මම ඔය මං ඇත්තටම දැන් අපි රැකියාව ගැන කතා කරානේ. මං ඒතන ඒ සෙටප් එකේ හිටපු එකට මං හරිම සන්තෝෂයි. මොකද මං ඒ කෝපරේට් ජීවිතේ දැක්කා. ඉතින් ඒකත් එක්ක ඒකයි තව ඒ මං කොටියක් පහ වෙලා තමයි මේ ගොඩක් සංගීතයට එන්නත් සිද්ධ වෙන්නේ. සා ඉතින් මං සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ගොඩාක් භාගයක්ම හිටපු එක්කෙනෙක් තමයි මේ ආ රයිට් ඕකේ. ඉතින් පොඩ්ඩක් අර අනිත් පැත්ත චුට්ටක් ටිකක් අමාරු වුණා දරා ගන්න සමහර වෙලාවට ඒ චේන්ජ් එක. ඒ වුණාට එහෙම දැන් ඉතින් ඒක නෝමල් වෙලා තියෙනවා. මට සාමාන්‍ය يعني සාමාන්‍යකරණය. ඒක හොඳයි. ඒක අලුත් පරම්පරාවක්. මම හිතන්නේ මේ කවුරුත් අඳුරගනී කියලා හිතන්නේ නැහැ මම. එහෙම තමයි එළියට බහින්නේ. ඒක මේ ඒක හරි අපූරු මානසික මට්ටමක්. ඒක හරි නියමයි. ඒ කියන්නේ තමන් සාමාන්‍ය මිනිස්සෙක් කැටිට ඉන්නවා වේදිකා උඩ ගායකෙක්. එතනින් එහාට සාමාන්‍ය කෙනෙක්. ඒක මම දකිනවා බටහිර බොහෝ විට හොලිවුඩ් වල අපි ඒ තත්ත්වය දකිනවා. ඔවුන් චිත්‍රපටි තුල ලොකු තරු. හැබැයි ඔවුන් එයාපෝට් එකේදී අරේ මෙහෙදී මේක අපි ආසියාකරයට වඩා සාපේක්ෂ වෙනස්. ඔවුන් අතිශය සාමාන්‍ය. ඒ කියන්නේ ටොම් ක්‍රූස් බෑග් එක අරන් ඔහෙ යනවා එයාපෝට් වල. කවුරුත් මං හිතන්නේ දන්නවද කියලා. ඒ වගේ අතිශය සාමාන්‍ය තත්ත්වයන් අපි දැකලා තියෙනවා ලෝකේ දකින තත්ත්වයන් තුළ. අපූර්වයි. හරි. ඒ වගේ අතිශය සාමාන්‍ය බොහොම සුන්දර නිහතමානී අපේ ආදරණීය මිත්‍රයා රිද්මගේ ලස්සන ගීතයකට යොමු වෙමු. Sarasati liya mage ni oh oh patire di na e adre me yave yanamat kin hapin adarin I didn't
තරු පායා තිබුණත් අහස පාළුවට ගින් නුමත් යන්න ගින් වන්දෝ අමාවක වගේ සනේ අපන් සඳේ නුඹ කොයිබද කිය පන් මෙහැයමේ මතනියෙන් මේ යන්න මතකින් राज ना आया रहना दूर क्या कीजे कह रहा उसे मुखम्मल कर बिया वो जो नबी सी रात बाकी है वो जो अधूरी सी रात बाकी है वो जो अधूरी सी याद बाकी है यन्न मत किन මතක් කරන්න ඕනේ අද දවසේ ලංකාවේ බොහොම තරුණ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරිය තිලින බොරලැස්ස ඔහු සමයි රිද්මට සහය දැක්වේ වාදනයෙන් බොහොම ස්තුතියි තිලින අද දවසේ අපි සමග එකතු වුණාට විරාමයක් අපි කතා කරමු ගීතය ගැන කවුද ලිව්වේ කවුද තනුව කරේ තිලින බොරලැස්සම තමයි වැඩේ කරේ ඉතින් රිද්මට ආදරය කරන කට්ටිය මම දන්නව කොතරම් මේ ගීතයට ආදරය කරනවද කියලා සතුරු රිද්ම මේ වගේ සුන්දර නිර්මාණ තව බිහි කරන්න ප්‍රදීප් දැන් සීසන් 2 එකේ හිටපු පැරණි මිත්‍රයෝ සම්බන්ධතාව තීරණද කතා කරනවද හම්බ වෙනවද නැත්නම් දැන් මේ වෘත්තීය ජීවිත ඔක්කොමත් එක දුරස් වෙලාද හම්බ වෙනව මනු හම්බ වෙනවට වඩා කතා බහ කරනවා ඉතින් ඒ සම්බන්ධතාවය තියෙනවා ඒ දෙවෙනි එකේ හිටියේ සුරේන්ද්‍ර පෙරේරා ඔව් සුරේන්ද්‍ර නදිනී නදිනී අමිලා අමිලා හදිෂානි ඔව් ඊට පස්සේ අපි සංක සංක හිටියා බුද්ධි කෝෂාන් වගේ ඒ හිටියා ඉතින් අපි ඉඳලා ඉඳලා හරි කතා කරනවා හැබැයි කතා කරනකොට මේ සම්බන්ධතාවයේ ඒ තිබ්බ ඒ කියන්නේ අපි මොන රැකියාවෝ මොනවා හෝ ඒව අදාළ නැහැ අපි අර තිබ්බ සමගිය තියෙනවානේ ඒ එකමුතුකම තියෙනවානේ ඒ අන්නේ දේ අපි තුල තාම තියෙනවා ඉතින් මම හිතන්නේ ඒක අර ඒ කම්පිටිෂන් එකෙන් ගොඩ නැගිච්ච දෙයක් කියලා මම විශ්වාස කරනවා අපිව හැදුවේ මේ විදිහට ඒ තරංගාවලිය තුල ඒ ඇතුලේ ගොඩනගලා තිබ්බේ ඒ කියන්නේ අපිට එළියේ පිනුනට මේ SMS තරංගයක් ඒක ඇතුලේ හැම එකක් නැහැ නෑ ඒක තරංගයේ ස්වභාවය නමුත් අපි ඇතුලේ එකිනෙකාට දේවල් හොඳ නැති දේවල් කරගන්න එහෙම කිසි දෙයක් තිබ්බේ නෑ තමන්ගේ song එක තමන් කියනවා ඒත් එක්කම අනිත් කට්ටියව appreciate කරනවා ඒක සාමාන්‍ය දෙයක් විදියට එහෙම තිබ්බා. දැන් අවසන් රාත්‍රියේ සුරේන්ද්‍ර පෙරේරා සහ ඔබ තමයි තරඟ කරේ. අන්තිම මොහොතේ ප්‍රතිපලයේ කියනකොට ඔබට හිතුණාද මේ කියන්නේ මගේ නම කියලා? ඇස් දෙක වහලා මතක් කරොත් අන්තිම මොහොතේ දැන් ඔබ ඉන්නේ සුරේන්ද්‍ර පෙරේරා මෙතන ඉන්නවා ප්‍රදීප් රංගන මෙතන ඉන්නවා මැද නිවේදකයා ඉන්නවා. දැන් අර පොඩ්ඩ වෙලාවක් තිගැස්මත් ගොඩ නගනවනේ. සුරේන්ද්‍රද ප්‍රදීප්ද මොම දැන් යනවනේ දෙපැත්තට දෝලණය වෙනවා ඔව් ඇතර මට හිම විශාල බලවපොරොත්තුවක් එහෙම තිබ්බේ නැහැ මනු 50 එහෙම තමයි තිබ්බේ සුරේන්ද්‍රත් ඒ කාලේ සුරේන්ද්‍ර අතිශයින්ම ජනප්‍රියයි එකම තැනක ඒක හරිම හරිම කරට කර සටනක් සමගි සටනක් සමගි සටනක් ඔව් වචනේ දාමු ඉතින් මේ
එහෙම මට මගේ මගේ තිබ්බ ෆීලිං එක තමයි මේක කාට කාට ගියත් ඒක ප්‍රශ්නයක් නැහැ. මම මේ ජර්නි එක මාර විදිහට එන්ජොයි කරා. මගේ ඩ්‍රීම් එකක් පොඩි කාලේ තිබ්බා. ඒකනේ මම ඉස්සර පොඩි කාලේ තමයි සින්දු හදනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට තේරෙනවා මගේ මියුසිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් කියලා කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ගෙදර තිබ්බා. අම්මට අපච්චිට සිං කරන්න පුළුවන් කීබෝඩ්ස් තිබ්බා. ඉතින් එතකොට මට ආසාවක් තිබ්බා ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ මම මගේ සොන් එකක් කරනවයි කියලා මට කැමැත්තක් තිබ්බා ආසාවක් තිබ්බා මම මියුසික් කම්පෝස් කරලා එහෙම කරනවයි කියලා. ඉතින් ඒක මේ වගේ වෙන පැත්තකට ගිහිල්ලා ඊට වඩා ඉතාමත් හොඳ විදියකට උන ගමන මං එන්ජොයි කරා. ඉතින් ඒ වෙලාවේ මට කවුරු වුණත් කමක් නැහැ කියන එක තිබ්බා. ඒ වෙලාවේ හැබැයි පොඩ්ඩක් බ්ලැන්ක්. ඒ කියන්නේ අනිත් ඔක්කොගෙම මේක බ්ලැන්ක් සිටුේෂන් එකක් රටක් බලාගෙන හිතා ගන්න අමාරුයි මොහොත මාර මොහොතක්. මම මේ විදියට නම් ගිහම කලන්දි දාලා වැටෙන්න තියෙනවා. එච්චර ප්‍රෙෂර් එකක් කරගෙන. හරි. කොහොමත් මේ මඩ ජීවිතය අවස්ථාව කමුණ රියැලිටි තරඟක නිවේදකෙක් කැරීට කටයුතු කරන්න සීසන් 7 එක තුල. ඒකේ නිවේදකයා ලෙස කටයුතු කිරීමේ අපහසුතාවයත් මම දන්නවා. මොකද පතලක් වැදිලා අන්තිම නම වෙන නමක් මම තුන් පාරක් විතර පස්සට ගිහිල්ලා බැලුවා. මම කියන්න යන්නේ අන්තිමට කියන්නුනේ පියත් රාජපක්ෂගේ නම. මම තුන් පාරක් බැලුවා. මොකද ඒ තරම් පීඩනයක් රටක් බලන් ඉන්නෝ. වැරදුනා නම් එහෙම නුට එලීට යන්න වෙන්නේ නෑ නේ. ඉවරයි 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 ඉවරයි. සින්දුවල් ලියාගෙන තාමත් එනං ඉන්න තමයි වෙන්නේ. මේ ආසනෙත් මං හිතන්නේ තියෙයිද කියලා. කමක් නෑ. ඒ වගේ සුන්දර මතකයන් තියෙනවා ජීවිතය තුළ. අපි සමහරලාට ඒ අභියෝගයන්ට මූණ දෙන්න ඕනේ. ඒ මූණ දීපු පන්නරය තමයි ජීවිතය අපි ඉස්සරහට අරන් යන්නේ. කපු ඔයාගෙන් අහන්නම තියෙන මේ වගේ ප්‍රශ්න මොකද ඔයාගෙන් ඉතරයි මේ වහන්නුනේ ක්‍රිකට් ක්‍රීඩකෙක්ගිම තමයි දැනගන්න වෙන්නේ. දැන් ඔබ චෙන්නයි සුපර් කිංග්ස් එකේ IPL තරගය තුල ඔබ ක්‍රීඩා කරා. කොහොමද ඒ අත්දැකීම? දැන් ඔබේ කවුද කැප්ටන් හිටියේ? මහේන්ද්‍ර සිං ධෝනි. ඔව් MS ධෝනි. මොන වගේ කෙනෙක්ද? මොකද්ද ඔහු සමග දැන් අපි ආදරය කරන චරිතයක්නේ. ඔව් ඇත්තටම හරිම සිම්පල් චරිතයක්. ඒ කියන්නේ හැම වෙලේම හරිම සන්තෝෂයෙන් ඉන්නේ. එහෙම කාටවත් ඒ කියන්නේ තරහ යනවා වගේ පේන්නෙත් නැහැ. තරගේ මැදදී පොඩ්ඩක් තරහ ගියොත් ඇරෙන්න නැත්නම් යාට තරහ යනවා බව පේන්නේ නැහැ. එළියෙත් ඒ වගේම තමයි. පුහුණුවීම් වලට ආවත් මම හිතන්නේ පුහුණුවීම් අඩුවෙන්ම කරනවා දැක්කපු ක්‍රීඩකෙක්. يعني මම දැන් IPL තරගාවලියේ තියෙදී ප්‍රැක්ටිස් වලට එනවා. කාදර කියලා බෝලේ සික් කරලා 6 වටයක් ගහනවා. කීප් කරන්නෙත් නැහැ. කීප් කියන්නේ නිකන්වත් පන්දු යවන්නකොට කීප් කරන්නෙම නැහැ. මම දැකලම නැහැ. يعني මාසෙකමාරක් හිටියා. මාසෙකමාරටම පන්දු යවන්නකොට තරගයේ කැරෙන්න කලු රකින්නෙම නැහැ. ත්‍රෝ කරනේ වල්ලනවා ෆීල්ඩින් වල යරෙන්න පිටිපස්සෙන් නම් අල්ලන්නෙම නෑ පන්දු වල. හැබැයි ඉතින් තරගයට ගිහිල්ලා නම් අතාරින්නෙත් නෑ එකක්වත්. ඉතින් ඒ අර එයාගේ රූටීන් එකට පුරුදු වෙච්ච. නමුත් ක්‍රීඩකෙක් විදියට අපිට මට විශේෂයෙන් ඔහුගේ හැසිරීම මන් දැක්කේ හරිම කාම් චරිතයක්. හැම වෙලේම දොරත් ඇරලා තියෙන එයාගේ කාමරේ හෝටල් එකේ දොර ඇරලා තියෙන්නේ. ඕනෙලා කොන කෙනෙකුට එන්න පුළුවන්. වීඩියෝ ගේම්ස් ප්ලේ කරනවා ගොඩක් අය එනවා කාමරේට. ඉතින් හරිම සුහද වාතාවරණය තමයි ගොඩනගලා තිබ්බේ IPL ඒ තරඟාවලිය. මම ක්‍රීඩා කරපු තරඟාවලිය වල දැන් කොහොමද දන්නේ ඉන්දියාවේ කණ්ඩායමේ කොහොමද ඔහු හිටියේ කියලා මම දන්නේ නැහැ. නමුත් IPL තරඟාවලිය නම් හරිම ගොඩක් පහසුයි. ඒත් එක්ක ක්‍රීඩා කරන්න ඉන්න ඩ්‍රෙසින් රූම් එකේ ඒ වගේම එළියේ ෆැමිලි එකක් වගේ තමයි චෙන්නයි සුපර් කිංග්ස් ගොඩක් හදලා තිබ්බේ. හරිම ලේසියි. දැන් ඔබ දැන් ලෙජන්ඩ්ස් තරගවලියටත් යනවා. ඔබ ඒකට සහභාගී වෙනවා. එතකොට දැන් සචින් තෙන්ඩුල්කර් එහෙමත් හම්බ වෙනවා. ඔහු සමග කොහොමද කරන්නේ? ඔව් IMS ධෝනිගෙන් අනිත් පැත්ත කෙනා. ඒ කියන්නේ එයා හැම වෙලේම පොඩ්ඩක් සීරියස් ඉන්නේ. කියන්නේ හැමදේම කියන්නේ හොඳ. ඒ කියන්නේ එයාගේ දක්ෂතාවය එයාගේ සාර්ථකත්වයට හේතුවක් ඒ විය යුතුයි. මොන තරගේ ක්‍රීඩා කරත් ආය පුදුම තරගකාරීත්වයක් තියෙනවා ඔහු. මට මතක එක පුහුණු සැසියක ඔය ලෙජන්ඩ්ස් තරඟවලියට ගිය වෙලාවේ මේ පුහුණුවීම් වලට මොහොමඩ් කයිෆ් ආවෙ නැති අවස්ථාවක වාහනයක් යව මොහොමඩ් කයිෆ් නැවතත් ප්‍රැක්ටිස් වලට ගේන්න ගියා. දැන් මේ ලෙජන්ඩ්ස් තරඟවලිය කියලා තරම් සීරියස්ම ගන්න එක පොඩි නේ. අපි මුලින්ම ලෙජන්ඩ්ස් තරඟවලියට ගිය වෙලාවේ දැන් කොවිඩ් වලට මේ රටවල් වහන්න කලින් අපි ගියේ. ඒකේ මගින් නවත්තලා එන්න උනානේ. ඒ ගිය අවස්ථාවේ අපි ෆුල් මේකෙන් ගියා. අපි කියලා ජොලියේ ක්‍රීඩා කළා. මේ කියන්නේ ඇත්තට මේ කියන්නේ මේක සුහද ක්‍රිකට් තරඟවලිය කියලා තරඟවලියක් ක්‍රිකට් නවත්තලා ඉන්න ක්‍රීඩකයෝ එන්නේ. එහෙම හිතන් ගියේ. නමුත් ඇවිල්ලයිටි තත්ින් තෙන්දුල්කා ගැලින්ම තරඟාවලිය ජයග්‍රහණය කරන්න ටීම් මීටින් තියලා එහෙම ඒ වගේ ක්‍රීඩා කරේ. ඉතින් අපිත් පොඩ්ඩක් බයවුණා. මුල්ලේ කියලා එහෙම කිව්වා මේ අපි ආවේ මේ ජොලියට සේතන් කරන්න. මේ මොනෝස්සේ අපිට දෙන්නම් කරන්න එහෙම කියලා. ඉතින් ඒ වගේ ක්‍රීඩේ ගැන සචින් ගැන හුවු. ඉතින් සචින් තාමත් ඒ වගේ කම්පිටිටිව් ෆුල් සිරා ගන්න. ඒකද යාගේ ඒ සාර්ථකත්වයේ තියෙන එතරනේ අනිවාර්යයෙන්. දෙවිදිහක් ඉතින් ක්‍රීඩකයෝ දෙන්නම සාර්ථක ක්‍රීඩකයෝ දෙන්නේ. නමුත්
ආකාර දෙකකට තමයි උන් දෙදෙනා ක්‍රීඩා කරේ. දැන් ඉන්දියාවේ ක්‍රිකට් උමතුවක්නේ. කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේ තත්ත්වයක්ද මේක ඉන්දියාවේ දැස්සම වෙන්නේ? ඉන්දියාවේ මනෝ කතා කරන්න බෑ. බහැල යන්න බෑ. අඳුරගත්තොත් නම් පාරේ යන්න බෑ. මම මනුලටත් ඉස්සලා කිව්වේ ඒ කියන්නේ අඳුරගත්තොත් අපි දැන් නිකන් හරි ගිහිල්ලා ෂොපින් මෝල් එකකට හරි ගිහිල්ලා අඳුරගත්තොත් ආය පය දෙක තුනකට එළියට බහින්න බෑ. ඒ කියන්නේ බඩුවක් ගන්න නෙමෙයි. ඒ කියන්නේ ෂොපින් මෝල් එකෙන් එළියට යන්න බෑ. පින්තූර, ඔටෝග්‍රාෆ් ඉතින් විශේෂයෙන් මාලිංග එහෙම අපි තියලා යන්නේ අරන් යන්නේ. මොකද අඳුර ගන්නකො කොහෙ ගියත් මාලි කොහොම ගියත් කැප් දාලා හැඩ් දාලා ගියත් අඳුර ගන්නවා. ඉතින් මාලිව මාලියට එන්න එපා කියලා දේ. ඒක කිසිම ගමනක සාභායි කරගන්නේ. ප්ලීස් එන්න එපා කියලා තියලා යන්නේ. අපූර්ව වෙන රටක වුණත් ක්‍රිකට් ක්‍රීඩකෙක්ට අපේ මේ රටේ අපේ පොළවේ ඉපදිච්ච අපේ තරුණියෙක්ට ඒ තියෙන ගෞරවය ආදරය දකිනකොට ඇත්තටම සතුටුයි. මොකද ඒක සමහරවිට අපිට මේ රට ඇතුළේ ඉඳන් දකින්න බැරි දෙයක්. අපිට ලබා ගන්න බැරි දෙයක්. හැබැයි ක්‍රිකට් ක්‍රීඩකෙක්ට ලෝකෙ පුරා ඒ ආකර්ෂණය තියෙනවා. ඉතින් සතුටුයි අපේ කට්ටිය, අපේ මිතුරෝ, අපි දන්න මිනිස්සු මේ අපේ පොළවේ අපේම නෑදෑයෝ එහෙම තැනකට යද්දි කොතරම් සතුටුද? හරි. දැන් මේ රිද්ම ඔයා නාදගමත් එක්ක පටන් ගත්ත තැන ඉඳන් හිටපු කෙනෙක්. මේ පොඩියට පටන් ගත්ත නාදගම පටන් ගන්නකොට හිටියේ මෙතුණුයි ඔයයි දිනේෂුයි පමණයි. නාදගම කියන ප්‍රසංගය. ඒක මාතර ඩච්මන් ස්ට්‍රීට් කියන පුංචි අවන්හලේ පටන් ගත්ත දෙයක්. ඔබ හිතුවද කවදාකවත් ටිකට් එකක්වත් ගන්න බැරි තැනකට මේක පත් වෙන තැනකට මේකයි කියලා? නෑ මම හිතන්නේ මේ ෂෝස් මයි පළවෙනි ෂෝ එක කොහොමත් එහෙමයි දෙවෙනි තුන්වෙනි එක වෙනක අපි කෝල් කරලා කට්ටියට අනේ එහෙම තත්ත්වයක් තිබ්බේ. මම කියන්නේ මොකද වෙනම සෙටප් එකක්. ඒක කට්ටියේ ඒක මම හිතන්නේ මිනිස් කියන්නේ ප්‍රේක්ෂකයෝ ඒක එක්ස්පීරියන්ස් කරනකන් ඒකත් අත් දකින්නකන් ඒක හරියට එතකොට ඊට පස්සේ තමයි ඔකට ලොකු රසික ඒ කියන්නේ එකතු වෙන රසික ගොඩක් එකතු වෙලා මම හිතන්නේ ඩච් හොස්පිටල් එකේ කොළඹ කරපු එක තමයි මම හිතන්නේ පළවෙනි සෝල්ඩ් අවුට් ෂෝ එක වුණේ. ඉතින් ඔව් තාමත් ඉතින් ඒ ගමන හැමම ඒ උඩුගම් බලා යනවා කියලා ඉස්සර කෝල් කරලා ගෙන ගන්නවා. දැන් කෝල් කරාම තරහ වෙනවා ටිකට් නෑ කියලා. ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මාමත් එකක් බලන්න යන්න ඉන්නේ හම්බෙන්නේ නැති ටිකට්. නෑ මේ කියන්නේ මේ කතාව කියපින්ද නාදගම මේ මම දැනගෙන හිටියේ නෑ රිද්ම මේකට සම්බන්ධ කියන්නේ එහෙම සම්බන්ධය පටන් ගත්තේ රිද්ම එහෙමකුත් සම්බන්ධයක් මම දැනන් හිටියේ නෑ. නමුත් නාදගම මනුවින්ද තමයි බලන්න පටන් ගත්තේ. ඒකට කතාව ඉතින් මොකද මනු මගේ සෑහෙන කාලයක් ඉඳන් මිත්‍රයා. මනු මේකට සම්බන්ධලා ඉඳලා බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ රටින් පිටේ ඉදදී YouTube වල එහෙම තමයි බැලුවේ. ඉතින් ලයිව් බලන්න අවස්ථාවක් හම්බුනේ නෑ. මගේ යාළුව ඔක්කොටමත් මං කිව්වා මෙන්න බලන්න මේක තමයි වැඩේ. අනිවාර්යෙන් බලන්න ඕනේ මගේ පාසල් යාළුවා ඔක්කොටම කිව්වා. YouTube එකේ බලන්න මේව කියලා දැන් මමත් බලන් හිටියේ ඊළඟට යන්න නාදගම නෑ අනිවාර්යෙන් මෙන්න ඕනේ මං ඊළඟ අනිවාර්යෙන් මෙන්න ඕනේ මොකද අපි බත්තර මුල්ලේ තිබුණ එකට අපි අපේ ගමේ නාදගම ඒකට සචිත්‍ර ජන්ත මෙන්ඩිස් කුලසේකර මදට අපි ඔක්කොටම එන්න පුළුවන් වුණා. ඔයා හිටියේ නේද? මං හිටියේ නෑ. හරි අනිවාර්යෙන්ම එන්න ඕනේ ප්‍රදීපුත් එන්න ඕනේ බලන්න. ඒක සතුටට කාරණාවක්. ඇතර මම පෞද්ගලිකව ගායන ශිල්පී මියුසිෂන් කෙනෙක් විදියටත් එහෙම නැතුවත් බැලුවන් පස්සේ මමත් ඒ ප්‍රෝග්‍රෑම් එකට බොහොම කැමති කෙනෙක්. ප්‍රදීප් දැන් මේ ඔබ කාලයක් කිව්වා අවුරුදු 3ක් තිබ්බා මේ සුපර්ස්ටාර් වුණාට පස්සේ පිටරට සංචාර අනන්ත අප්‍රමාණ බොඩිගාස්ලා දාගෙන ඒ කියන්නේ මේ නරකකට නෙවෙයි ආරක්ෂාවට ඇත්තටම. ඒ කියන්නේ සමහර කට්ටියට මේක මේ අතිශෝක්තියට කියලා අතිශෝක්තිය නෙවෙයි මේ ඇත්ත කතාව. එහෙම යන්න වුණ කාලයක් තියෙනවනේ. ඔව්. ඒ කාල පරාසයකට තමයි පොඩ්ඩක් කියමු. ඇත්තටම මොකද මේ සරලව මහන්නේ මම හරි ආසයි ඒ ජනකාන්තභාවයට. මම දකින්නේ ඒක පිනක්. ඒක කෙනෙක්ට හම්බෙන දුර්ලභ වාසනාවක්. ඒක හැම කෙනාටම මේක හම්බෙන්නේ නැහැ. ඒක හම්බවීම මම හිතනවා තරුණයෙක්ගේ අවුරුදු 24ක තරුණයෙක්ට වාසනාවක්නේ. අපි ඒක නැත්තරම කියමු. කොහොමද පිටරට ගියාම මේ ඇත්තනේ තත්ති ලේසි නැහැ. මොකද අපේ ප්‍රේක්ෂක වෙනවා. ඔව් ඇත්තටම මාර ආදරයක් ඒක. ඒක ඔබ කිව්වා වගේ මේ ඒ ආදරය නිසා පරිස්සම් වෙන්න උන දැන් තියෙනවා. ඒ නිසා තමයි ඔය වගේ මේ දේවල් කරන්න අවශ්‍ය වුණේ. අර බවුන්සර්ස්ලා එහෙම කියන්නේ ගියන් පස්සේ ඒගොල්ලෝ අපිට ඉතින් එහෙම ආරක්ෂාවට කියලා කියන්නේ ඒ ස්ටේජ් එකට යන්න බෑ. ඒ කියන්නේ පිලිසෙන්නේ කට්ටියකින් බීර ගන්න වේදිකාවට නැග්ගන්න එපා. එක්සීද කියන්නේ වේදිකාවට නැග්ගොත් වේදිකාව උඩට නැගලා උස්සගෙන යන මට්ටමක තව මට මතකයි මාව උස්සගෙන ගියා වේදිකාවේ සීමන්ගේ සින් කරනකොට මම උස්සගෙන සින් කරේ මට වගේම සුරේන්ද්‍ර පෙරේරාට. ඒතකොට අපේ නදිනී ඒ වගේ හැමෝටම
ඒක තිබ්බා. ඉතින් ඒ ආදරය හිතාගන්න බෑ ඒක. ඉතින් ඒ කාලේ මම අර කිව්වේ මේ මගේ ජීවිතයේ තිබ්බ සුන්දරම කාලය කියලා කිව්වොත් නිවැරදි. තරුණෙක් විදියට, තනිකඩෙක් විදියට ඒ තිබ්බ සුන්දරම කාලය කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඒ ආදරයට තාමත් ආදරේ. ඉතින් ඒකේ ලැබුණ කොටස් තාමත් වරින් වර ලැබෙමින් පවතිනවා. නිවැරදි කලද නිවැරදිදී ලැබීම කියන්නේ ඔන්න ඔකට තමයි. ඔව්. අනිවාර්යයෙන්. දැන් ලැබෙනවට වඩා නිවැරදි කලට නිවැරදිදී ලැබීම. ලැබීම. එතකොට කිසි ගැටලුවක් නැහැ. හරි. අපි එහෙනම් ප්‍රදීප්ගේ තවත් ලස්සන ගීතයක් අහමු. ගීත දෙකක එකතුවක්, ගීත දෙකේ එකතුව කොතරම් සුන්දරද? ඇයි මේ සින්දු දෙක පුරුද්දන්න හිතුනේ?
ඇතරම අර්ථ ගල්පලන නෙමෙයි හැඩය මියුසිකල් මූඩ් එක ගල්පල තමයි මනු මට එහෙම කරන්න හිතුනේ ආදරය ඔබෙන් ගීතයටත් ආදරය කරන ගොඩාක් පිරිසක් ඉන්නවා ඒකෙන් අර ඉතාමත්ම හොඳ දෙයක් කියන්නේ අපි දැන් තරුණ පරම්පරාව ගත්තන් පස්සේ හරි ඉක්මන් මේගොල්ලෝ තීරණ ගන්න ඒ නිසා විවිධ හැලහැප්පීම් ආදරය කරනකොට එහෙම නැත්තම් පවුල් සංස්ථාව තුළ විවිධ ලෙස ඇති වෙනවා ඉතින් එහෙම නැතුව අපි සමසිතින් විඳගෙන මේ ගමන යමු කියන කතන්දරය තමයි මම ඒ ගීතෙන් කියන්න උත්සාහ කරේ ඒකත් එක්ක අරකේ මෙලඩි වයිස් මූඩ් වයිස් අර සෝංග් එක ගැලපෙනවා කියලා හිතුණා ඒ නිසා මනුගේ ප්‍රෝග්‍රෑම් එකේ මේක කරන්න හොඳයි කියලා හිතුණා අපුරු සුන්දරයි ඒ හිඳම එහුවේ කොහොමද ඔයක ඔලුවට ආවේ කියලා දවසක් නා හන්දවක කපු ක්‍රීඩකෙකු ප්‍රථම පන්දුවට දැවී ගියාම ගිහිල්ලා ගියා අපි කියන්නේ ගියාවා කියලා ඇත්තටම ක්‍රීඩාගාරයට ආවට පස්සේ මොකද කරන්නේ ඒ කියන්නේ මොකද්ද මුණ දෙන තත්ත්වය කොයි වගේද එතන තනියම ඉන්නවද නැත්තම් කට්ටිය සනසනවද ලොකුම චැලෙන්ජ් එක ක්‍රීඩාගාරයට යන එක අවුට් වෙලා මොකද එතන පොඩි ලැජ්ජාවකුත් තියෙනවා ඒ කියන්නේ පිළිගන්න කැමති නැහැ සමහරව නමුත් ඇත්තටම ඒක තියෙනවා ඉතින් ලැජ්ජයිනේ පළවෙනි බෝලේ අවුට් වෙලා ඉන්න කවුරුත් කැමති නැහැ දුකයි ලැජ්ජාවයි ඔක්කොම තියෙනවා ඉතින් එතන ඒක ඒ ෆීලිං එක කන්ට්‍රෝල් කරගන්න පුරුදු වෙනවා ඉතින් කාලයක් ක්‍රීඩා කරගෙන යනකොට ඔක පුරුදු වෙනවා ඉතින් අවුට් වෙනවා පළවෙනි බෝලේ මොන බෝලට අවුට් වුණත් ඒ ෆීලිං එක තියෙන අවුට් වෙනවා කියන ෆීලිං එක ඒ කියන්නේ එක්තරා විදිහක පරාජයක් ඒ කියන්නේ පිතිකරුවෙකුට අවුට් වෙනවා කියන්නේ දැවී යාම කියන්නේ පරාජයක් ඉතින් ඒ පරාජයත් එක්ක ඊළඟ එකේ ජයග්‍රහණය කිරීම තමයි ඉතින් අමාරු දේ ඒකට කාලය ගොඩක් වැදගත් ක්‍රිකට් තරගයක කාලය ඉතින් ටක් ගාලා ඔයාට පොඩි වෙලාවක් දෙන්න ඕනේ ඔයාට පැත්තකට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න එක තමයි එක එක්කෙනාගේ මේව වෙනස් දැන් මම නම් ටිකක් පැත්තටලා ඉන්නවා ටික වෙලාවක් විනාඩි 10ක් 15ක් පොඩ්ඩක් මනස එක තැනකට කරගන්න ඊළඟ thoughts process එක හදාගන්න ඉන්නවා එක තැනක සමහරු ඉන්නවා ටක් ගාලා යාළුවෝ ළඟට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා මනස එකෙන් අයින් කරගන්න ඉතින් එක එක්කෙනාගේ routines වෙනස් නමුත් ඒ ෆීලිං එක හරි අමිහිරි එකක් ඒ කියන්නේ ඒක ඔය මම දන්නවා ගොඩක් ප්‍රේක්ෂකයෝ ආසයි ක්‍රීඩා කරනවට ලකුණු ගහනවට විකට් ගන්නවට නමුත් ඒ කියන්නේ බයින කට්ටියට තේරෙන්නේ නැහැ කොච්චර ක්‍රීඩකයා කොච්චර අපහසුතාවයකද ඉන්නේ ක්‍රීඩකයා විඳින දුක ඒක තේරෙන්නේ නැහැ ගොඩක් අයට ඉතින් ඒක ක්‍රීඩා කළාම ලබා ගන්න ඕන දෙයක් දැන් මේ ඔබ සාමාන්‍යයෙන් කාමර සගයා ලෙස තියාගන්න කැමැතිම සහ අකමැතිම කවුද සමකාලීන කට්ටිය කැමැතිම කිව්වොත් අපේ නුවන් කුලේ සචිත්‍ර අජන්ත වෙන්ඩිස් ඒ දෙන්න පොඩ්ඩක් ඩේන්ජරස් නමුත් ඇයි කියලා දන්නවම නු නමුත් උපරිම ඩේන්ජරස් ඔව් මාලි උපුල් තරංගේ කට්ටිය එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ නමුත් මම හිතන්නේ අකමැතිම අකමැති කියන්නේ මං කියන්නේ මේ අකමැත්තක් නෙවෙයි නෝ මට තේරෙනවා නමුත් එහෙමත් ක්‍රීඩකයෝ අඩුයි නමුත් ධම්මික ප්‍රසාද් තිල්න තුෂාර ඒ මොකද ධම්මිකගේ රංගපෑම් ටික බලන්න ඕනේ ඉන්න තමයි කාමරේ ඉන්න අමාරු වෙන්නේ ඉතින් ඒකයි බෑග් ටික වැඩි මොකද ටුවර් එකක් ගියොත් ඇඳුම් අරන් යනවා මම හිතන්නේ මේ අවුරුද්දක විතර ඉන්න ඕනේ ඇඳුම් අරන් යනවා ඉතින් කාමරේ ෂෙයා කරන්න ඕනොත් අනිවාර්යෙන් මට බොඩි ගෑල්ලක් තමයි හම්බෙන්නේ ඉතින් ඒකින්ද ධම්මිකත් එක්ක ඉන්න තමයි අමාරු වෙන්නේ අපුරුයි මම හිතනවා මේ ක්‍රීඩාවෙන් පිටුපස ඒ තින සහෝදරත්වය සතුටු දායක කරුණු කාරණා අපිට නොපෙනුනාට ඒවා බොහොම අපූර්ව ඇති කියලා අපි විශ්වාස කරනවා මොකද මේ හැම දෙනාම හොඳ තරුණයෝ හොඳට ඉන්න කොම තරුණ වයස්වල ගත කරන කට්ටිය ඉතින් කතා කරන දේවල් සින්දු කියන කට්ටිය ඉන්නෝ හොඳ ගායකයෝ ඉන්නෝ ඔය අතර සචිත්‍ර සේනානායක වගේ හොඳ වැඩි ඔව් හොඳ වැඩි ගායකයෝ ඉන්නවා ඉතින් හරි ආසයි අපි මේ තොරතුරු දැනගන්න මොකද ක්‍රිකට් වලට අපේ ආදරය තියෙන්නේ ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයන්ගේ ජීවිතවලට ඔවුන්ගේ දේවල් ඔවුන්ගේ තොරතුරු මේ හැම දෙයකටම කැමති ඒකෙන් හින්දායි නැවත නැවත මේ ප්‍රශ්න ආන්නේ සාමාන්‍යයෙන් මගෙන් හරි අමාරුයි බේරෙන්න දැන් කපු දන්නවා මොකක් හරි අහනවා ක්‍රිකට් වලට සම්බන්ධ මේක කොහොමද උනේ කියලා හරි අහනවා ඒ තරම් අපි ක්‍රිකට් වලට ආදරේ රිද්ම මොකද පාසල කාලේ ක්‍රීඩාශීලී තරුණයෙක්ද නැත්නම් මං වගේම කිසිම ක්‍රීඩාශීලී නැති ශරීර හොරෙක්ද ලුකුවට ඒ කියන්නේ මම සෙල්ලම් කරා බැඩ්මින්ටන් එහෙම ප්ලේ කරා ඉතින් එහෙම
පොඩ පොඩ සම්බන්ධ වුණා එහෙම හැබැයි ඔබ නර්තන ශිල්පියෙක් කැටිට ඔබ නර්තනය යෙදුණානේ නෑ නෑ ඉස්කෝලේ මුකුත් කරන්නේ සිතුවෙත් නෑ නටුවෙත් නෑ මුකුත් කරන්නේ ඉස්කෝලෙන් පස්සේද ඔබ නර්තනය පැත්තට ඉස්කෝලෙන් පස්සේ හැබැයි අපි නොදන්න කාරණාව මේ රිද්ම ගායනයට මම කියන්නේ පෙරද නර්තනය පැත්ත හිටියේ ඒක පොඩි ඒ කියන්නේ ඒක සීරියස් කරපු දෙයක් නෙවෙයි ඇත්තටම මම නර්තන කණ්ඩායමක් එක්ක संबंध ग्रूप अंगे गोलंगे रुकुलेम अत्र मुलिम म्यूजि वर्ल्ट अत्र पुष्यक हमूनी आदर मतकान इम्रा जीवित हम हेमुक मुनहरी रोल प्ले कर नरकन देखरी සයිලන්ට් ලයිට් එක يعني එහෙමවත් නෙවෙයි මොකද මම වැටික් කරගෙන ගියේ මම අන්තිම සින්දුව විරාමයේ මම රිලීස් කරලා රිලීස් කරලා අවුරුද්දකට විතර කලින් ඉතින් මම ගොඩ දිනක් එක එකතු වෙලා ඇල්බම් එකක් සින්දු කම්පයිලේෂන් එකක් වුණා ඉතින් ඒත් එක්කම ඒක කොහොමද රිලීස් කරන්න කියන තැනට ඒ කන්වර්සේෂන් එකේදී කොහොම හරි මේක ප්‍රසංගයක් හැටියට එමු කියන තැනට අන්තිමට ආවා. ඉතින් දැන් ඒක සූදානම් වෙනවා ළඟදීම දැනගන්න පුළුවන් වෙයි. තාම දවස කියලා නැහැ. දවස ළඟදීම දැනගන්න පුළුවන් වෙයි. ගීතේ කවදද දෙන්නේ? ඔව් සොබනා ඒකට ඇත්තම මේ ඉන්දියාවේ කරේ. ඉන්දියාවේ ගිහිල්ලා රූප රචනයකුත් කරා. ගිහිල්ලා පොඩි බොලිවුඩ් ඩ්‍රීම් එක. ලේසි පහසු කාරණාවක් නෙමෙයි පුතා ඔයාව කතා කරන්නේ ලංකාවෙන් ගිහලා ඉන්දියාවේ මියුසික් වීඩියෝයක් කරන් ආවා කියන්නේ ඉතින් නෑ මං කල්පනා කරේ ඇයි කවුරුත් කරේ නැත්තේ කියලා මෙච්චර කාල මගේ තනි මුදල ඔව් ලොකු මුදලක් ඔව් ඇත්තටම හොඳයි ඒක ඒක වෙන්න ඕනේ දෙයක් මං හිතන්නේ ඒක කියන්නේ ඒ පරිසරය වෙනස් ඉතින් ඒකට මම මේ කල්පනා කරේ ලංකාවේ මියුසික් වීඩියෝයක් කරන්නත් පර්මිෂන් ගන්න ගියම මාර අමාරු ඉන්දියාවේ කොහොමද කරේ කියලා ඒච්චර පර්මිෂන් අවශ්‍ය නැහැ වෙලාවට ඉන්දියාවේ ලේසි වුණා. ඔයා වෙලාවට ඉන්දියාවේ කරේ. ඇත්තටම හේතු උනේ මෙහෙ තැනකට මෙහෙ ලොකේෂන් එකට පර්මිෂන් ගන්න බැරි නිසා තමයි මෙතුන් මතක් කරන්න ඕනේ මෙතුන් තමයි කිව්වේ මසන් ඉන්දියාවේ කරලා බලමුද කියලා. ඉතින් අන්න එහෙම තමයි පටන් ගත්තේ. ඇත්තටම මේ ඒකට ඒක ගැන හිතන්නවත්. එහෙම හිතුවට පස්සේ කොහොම හරි වෙනවනේ. ඒක ඉන්දියාවේ කරන්න ඕනේ කියලා හිතලා ඒක ඒක නිකන් හරි තැනකට වැඩේ ගියාට පස්සේ ස්මූත්ලි වුණ දෙයක් නෙවෙයි හරි ඒ කියන්නේ ලේසියෙන් වුණ දෙයක් නෙවෙයි ස්ට්‍රගල් එකක් තිබ්බා ඒවා තිබ්බා ඒ උනාට වැඩේ මෙතන ඉතින් සිද්ධ වුණා ඒ සින්දුවත් ඒ රූප රචනෙ ඉන්න තිනවා ලබන සති يعني හෙට අනිද්දා වගේ ළඟදීම ඉන්න තිනවා ඉතින් බලපොත් එන ලෑස්ති පිට ඉන්න YouTube channel එකට ගිහිල්ලා රිද්මගේ අපි අමෝරාගෙන නෙවෙයි සතුට අමෝරාගෙන ඉන්න අපි අමෝරාගෙන ඉන්න කියන්නේ ලෑස්ති පිට ඉන්න කියන එක තමයි මම අදහස් කරේ ඉන්න මොකද රිද්මට ආදරය කරන පිරිසට මේ ගීතේ බලන්න පුළුවන් ළඟ ළඟම එනවා තව දවස් දෙකකින් වෙන්නත් පුළුවන් ඒකින්ද අදට පස්සේ තව දවස් දෙක තුනකින් වෙන්නත් පුළුවන් ඒකින්ද ලෑස්ති පිට ඉන්න හරි එහෙනම් අපි තව රිද්මගේ ගීතයක් අහමු රිද්මගේ හඬට මේ දවසක් දා හැන්දෑව විවෘතයි සිතිජයමයි මේ පමින් සිත් රටා ඇතින් සීනියේ ගිරගා දිනයක හමු වෙද දිනයක වෙන් වෙනා නීනක ජීවිතේ තවරා मत के ऐत युरे यावी पेनने एहीने विरामे दिनयक हम फेरा दिनयक बन फेरा
ඉනෙක ජීවිතේ තමරා අසට රම්වෙලා සයුරට රම්වෙලා මහතේ ඇඳීරුරට සිතිජය මාහිනේ පමින් සිත් ජතා ඇතින් සීනයේ ගිලනා ඒ විරාමයේ හමුුවී නැවති හිත සොරා ගත්තාදෝ නැනුයි ඒ විරාමයේ හමුුවී නැවති හිත සොරා ගත්තාදෝ ඉන්දියාව ගැන කතා කරගෙනදලා රිද්මක ගීතය ඇහුවට පස්සේ පස්සේ තමයි දැනගත්තේ මෙතුමගේ මේ ප්‍රී ෂූට් එක නැත්තම් මංගල්‍ය දිනේ වෙනුවෙන් අපි කලින් ගිහිල්ලා රූගත කරනවනේ ඒක කරලා තියෙන්නේ ඉන්දියාවේ. ඔව් මනු ඇත්තරම මේ දැන් ඔය සිංකරපු සිංදුව තියෙනවා ආදරය ඔබෙන් කියන ගීතය ඇත්තරම නිර්මාණය වුණේ මගේ ප්‍රී ෂූට් එකේ සොන් එකේ. ඊට පස්සේ ඒකට මේ ඒක අපි ෂූට් කරේ ඉන්දියාවල හිමාචල්වල හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉන්දික මල්ල වරචිට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මේ සොන් එක මේ ඒකට අපිට සාපේක්ෂව ජනතාවත් වැළඳ ගත්තා. ඒ නිසා තමයි ආයෙත් වෙන මියුසික් වීඩියෝ එකක් කරලා මේ සොන් එක වෙනම ආයෙත් රීමේක් කරලා වෙනම කරේ. දැන් ගෝණි පහක් පමණ ලියුම් ආපු කෙනෙක්නේ ඔයා. සාමාන්‍ය ගෝණි පහක පමණ ලියුම් ගිරවලු ඒ කාලේ පරාසෙ ගෙදරට. ඒකෙන් කොහොමද මේ ලියුම තෝරගත්තේ මෙයා තමයි කසාද බඳින්න කියලා? ලියුමකින් ආපු දෙයක් නෙවෙයි. මම නිකන් කිව්වේ. ගෝණි පහක් විතර මෙහෙම ආපු තැනක කොහොමද නාඩි අල්ලලාද වෛද්‍යවරයෙක් හැටියට කොහොමද තෝරගත්තේ මේක? ඔව් ඇත්තටම මේ ඒ ලියුම කලින්ම ඇවිල්ලා තිබ්බා. ඒක රෙජිස්ටර්ඩ් පෝස්ට් ආපු ලියුම ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ නිසා අනිත් ලියුම් ගැන මට හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මේ හොරා වගේ තියන් ඉඳලා ලියුම ගොඩක් තිබ්බා. අතර මේ ළඟක් වෙනකම් මම ඔක්කොම ටික තිබ්බා. ලියුම් ටික ඉතින් එහෙම තමයිනේ. හරි ලස්සන දේවල්. ඇත්තම සුන්දර දේවල් මේවා කතා කරන්නේ. ඒ කියන්නේ දවසක් දා හැන්දෑවක අපි කතා කරන්නේ මේවනේ. අපිට කතා කරන්න දේවල් තියෙනවා. අපි කතා කරන්නේ ඇත්තටම අපේ ජීවිතවල සතුටින් කතා කරන්න පුළුවන් දේවල්. ආයෙ බලන්න පුළුවන් දේවල්. මතක් කරන්න පුළුවන් දේවල්. හෙට දවසේ අපිට නැවත වාරයක් මතක් කරලා අපි ඊරෑ මේ කතා කරා නේද කියලා සතුටු වෙන්න පුළුවන් දේවල් පමණමයි මේ වැඩසටහන තුළ අපි කතා කරන්නේ. මොකද එතනින් එහා කතා කරන්න දෙයක් අපිට නැහැ. අපේ ජීවිතවල අපි ජීවත් වෙන බොහොම පුංචි කාලයක්. ඒ කාලේ ඇතුළත අපිට පුළුවන් නම් සතුටුදායක දේ පමණක් එකතු කරගන්න අපේ මතකයට. එපමණයි ජීවිතය අවශ්‍ය. හරි. පැය දෙක තුනක් කතා කරන්න දේවල් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩකෙකුත් අතන ඉන්න එකේ. නමුත් වෙලාව මේ පමණයි ඉන්නේ තියෙන්නේ. ඒකින්ද අවසානයේ සනිටුහන් කරන්නයි මේ සූදානම. රිද්ම ඔයාගේ වැඩේට මම සුබපතනවා. අනිවාර්යෙන් අපි ඉන්නවා ඔබේ හැම දෙයක් තුළම. කොහේ හිටියත් කොතන හිටියත් ඒ ආශිර්වාදය ඒ වගේම හයිය හත්තිය ඔබට ලැබෙනවාමයි. ඉතින් ප්‍රසංගය සාර්ථක වෙන්න ප්‍රසංගේ නම ඔයාගේ ඔයා ලියපු සින්දුවකින් තමයි ඒකේ තියෙන්නේ ඈහා. ඒක තව සතුටුර කාරණාවක්. ඈහා බලන්න රිද්ම හා එකතු වෙන්න ඕගොල්ලන් අනිවාර්යෙන්ම. අපිත් මතක් කරන්න අපේ FB පිටු හරහා තියෙන තැන කොහොමද වෙලාවල් කියලා. ඉතින් ඈහා බලන්න එන්න රිද්මගේ මේ වැඩේට. රිද්ම ඔබ අලුත් පරම්පරාවේ මම දකින ලයාන්විතයා.
ඉතින් ඒකින්ද මේ මනුෂ්‍යත්වයේ ආදරය ඒ පපුවේ තියෙන තෙතමනය සමග ඉස්සරහට යන සුපතන බොහොම ස්තුතියි අද දවසේ ආවට බොහොම ස්තුති සම්බන්ධ කරගත්තට ඒ වගේම චාමර කපුගිතර මගේ මිත්‍රයා දැන් සාර්ථක පුහුණු කරුවෙක් ඔබේ කණ්ඩායම මේ මෙවර ලීග් ශුරතාවෙ දින්න නේද අවුරුදු 23න් පහල කණ්ඩායම ලීග් ශුරතාව ජයග්‍රහණය කරනවා ඔබේ කණ්ඩායම මෝස් ක්‍රිකට් සමාජය අනිවාර්යයෙන්ම ඔහු එකතු කරගත්ත දැනුම ඊට අමතරව අජන්ත මෙන්ඩිස් සමග කපු ක්‍රිකට් ඇකඩමියක් කරන් යනවා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ඇකඩමිය එක ඒකත් මතක් කරනවා මොකද මොවුන් දෙදෙනාම ජාත්‍යන්තරය තුල තමන්ගේ අධ්‍යක්ෂකම එකතු කරගත්ත පිරිස ඒ වගේම මේ ලංකාවේ ක්‍රීඩාංගන දිගපල්ල නිවැරදිව දන්න කට්ටිය මේ තනකොළ ගස් කාර්යය දන්න කට්ටිය ඒකින්ද තමන්ගේ දරුවාව එවන්න බය නැතුව මොවුන් ගාවට මොවුන්ගේ ඒ දැනුම දෙන්න හොඳ ක්‍රිකට් ක්‍රීඩකෙක් බිහි කරන්න කපු හැමදාමත් ඔබ කෙලින් කතා කරපු කෙලින් දේවල් කියන තිබ යාළුවෙක් තුනත් කෙලින් දෙයක් කියන්න පුළුවන් තරම් නිහතමානී කමක් සහ කොන්ද කෙලින් තියෙන කෙනෙක් අපි ඒකට ආදරේ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදේම සාර්ථක වෙන්න ගොඩක් ස්තුතියි මනෝ සම්බන්ධ කරගත්තට थैंक यू अलुते आलु देने को थामुना थैंक यू अनिवार्य दोस्तर महत्तर की अन्दर ये ने हित सनसना गीत किया ला दें उब गतत सनसना वाइद्य वरे कैटी टे देयांशीन म उब करने सनसीब एक इतामत म सत्रों का कारण आवक वाइद्य वरे क्लेश उबे भूमि काव बहु म बहरारुं भूमि काव एक लोकु वग कीम प्रमाण तीन भूमि काव है भाई ये बहरारुं खाम तुलिम ඔබ මං හිතනවා බොහොම පරිණත සපිරි තරුවක් බවට පත් වුණා මම ඒකයි කියන්නේ ඔබ සුපිරි තරුවක් නෙවෙයි ඔබ සපිරි තරුවක් ඒ පරිණතභාවයත් ඔබ මේ ගමන බොහොම හිමින් හැබැයි කිසි විටක අමතක නොවෙන්න නොදී ඔබ අරන් යනවා ඒ ඔබ කරන නිර්මාණ ඒ ගීත හැම වෙලාවෙම එක් මොහොතක් තුල ටස් ගාලා ආය ඇවිල්ලා ප්‍රදීප රංගනම අපිට ලං කරලා අපේ සමාජය තුල පැවතෙනවා ඒකින්ද දිගටම සින්දු කරන්න ප්‍රදීප රංගන කියන්නේ ගීත ඒ ගීත හැමදාම අපේ මතකයේ තුල තියෙනවා බොහොම ස්තුතියි මනු ඔබේ ආරයමට ඔබේ හැන්දෑවට මනු කියන්නේ මම අගය කරන දක්ෂ වර්සටයිල් පද රචකයෙක් ඒ වගේම දක්ෂ වර්සටයිල් ප්‍රසන්ටර් කෙනෙක් ඉතින් මේ අයත් එක්ක සිනු දිනත් එක්ක අද හැන්දෑවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි මොන් තිදෙනාම විවිධ විවිධ මුහුණුවරින් විවිධ විවිධ හැඩයෙන් මේ කලාව තුල ක්‍රීඩාව තුල සමාජය සමග සිටිනවා මේ අපි ආදරය කරන චරිත බොහොම ස්තුතියි අද දවසේ හැඩ කරාට ඉතින් හෙට පටන් ගන්න සතිය සඳුදා සතුටින් පටන් ගන්න අපි ජීවත් වෙන මොහොත තුල අපිට බොහෝ දේ කරන්නට පුළුවන් ඔබ වැටෙන හැම මොහොතකම කල්පනා කරන්න මේ මහ පොළොවට ප්‍රථම හුස්ම ගන්න කොතරම් අමාරු වෙන්නේ නැතිද මහ පොළොවට ඇවිල්ලා මේ සතිය සාර්ථක සතියක් බවට පත්වන්න ජීවිතේම සාර්ථක කරගන්න අපි හැමෝම මේ දවසක් දා හැන්දෑවක එක දවසක එක හවසක ඔබ එනවද හමු වෙන්නට එක මොහොතක නැවතුන හමු වෙනවද නුඹ හමන දවසක් දා හැන්දෑවක දවසක් දා